මම කරුණ වරප්‍රසාද ප්‍රශ්නයක් විදියට ඉදිරිපත් කරනවා. ඒ වගේම පොයින්ට් ඔෆ් ඕඩර් එකක්. මේක ආණ්ඩුව වෙනුවෙන්වත් විපක්ෂය වෙනුවෙන්වත් ඔබතුමා වෙනුවෙන්වත් ඉදිරිපත් කරන එකක් නෙවෙයි. මේක ඉදිරිපත් කරන්නේ මේ රටේ ලක්ෂ 220ක් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව. දැන් ගරු කතානායකතුමනි අපි නිතර කතා කරනවා මේ පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයේ රටේ. ඒකම කතා කරනවා අපි අනුගමනය කරන්නේ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය. දැන් ඔබතුමා නිරීක්ෂණය කරලා ඇති වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායෙන් කොපමණ කොටසක් මේ පාර්ලිමේන්තුව අනුගමනය කරනවද නැත්නම් කැලෑ නීතියෙන් කොපමණ ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුව අනුගමනය කරනවද කියලා. ඒ සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා අඩු වැඩි වශයෙන් වගකීම බාර ගන්නට ඕන. ඔබතුමා දන්නවා අපේ ස්ථාවර නියෝගවලත් තියෙනවා ලෝකේ වෙස්ට්මිනිස්ටර් කමිටියන හැම පාර්ලිමේන්තුවකමත් තියෙනවා. පාර්ලිමේන්තුවරු පාර්ලිමේන්තුවක පළවෙනි දේ තමයි මන්ත්‍රීවරුන්ගේ විනය. විනයෝ නාම සාසනස්ස ආයු. සාසනයක් වුණත් පවතින්නේ විනය තියනකන් විතරයි. මේ පාර්ලිමේන්තුවට අවශ්‍ය විනය මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන ගියේ නැහැ. ඒක නිසා තමයි පහුගිය කාලේ මේ රටේ ජනතාව මේ පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන තත්ත්වෙට පාරට බැහැලා අරගල කරේ උද්ඝෝෂණ කරේ මේ පාර්ලිමේන්තුව ඒක පවත්වාගෙන ගියේ නැති නිසා. ඒක කාටවත් කියන්න බෑ. ඒක ආණ්ඩු පක්ෂයයි ඒක උල්ලංඝනය කර විපක්ෂයයි කියලා තෝරන්න බෑ. දෙපැත්තෙම ඉන්නවා ඒ රීතිය අනුගමනය නොකරන අය. එතකොට අපේ ස්ථාවර නියෝග අනුව අපිට මේ පාර්ලිමේන්තු ආසනේ ඉන්නකොට හැසිරෙන්න ඕන ආකාරය ලියලා තියෙනවා. මේ පාර්ලිමේන්තු වැඩ කටයුතු කරන වෙලාවට අපිට මෙතන ඉඳන් අපිට අපේ වගකීම් වෙනුවෙන් අධ්‍යයනය කිරීමක් හැරෙන්න නවකතා පොත් කියවන්නවත් පුවත්පත් සංග්‍රහ කියවන්නවත් දුරකථනයෙන් කතා කරන්නවත් බෑ. අද ඔබතුමා නිරීක්ෂණය කරලා තියෙනවද පාර්ලිමේන්තුව පැවතින අතරතුරේ කී දෙනෙක් දුරකථන සංවාදවල මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ යෙදෙනවද? දැනුත් අර හර්ෂ සිල්ලා මන්ත්‍රීතුමා දැනුත් දුරකථනේ ඉන්නේ. දැනුත් දුරකථනේ ඉන්නේ. මං කියන්නේ අවම හැදියාව අවම ශික්ෂණය පාර්ලිමේන්තුවේ අවම ශික්ෂණය පවත්වාගෙන යන්න මේ මන්ත්‍රීවරු සෑම කෙනෙකුටම තියෙනවා. ඒක වෙනසක් නෑ. ඒක අගමැතිතුමාටත් ඒ වගේම තියෙනවා, විපක්ෂ නායකතුමාටත් තියෙනවා, මටත් තිබෙනවා, අන්තිම පේළියේ ඉන්න මන්ත්‍රීතුමාලටත් තියෙනවා. ඒ වගේම වෙනසක් නෑ. එතකොට මේ පාර්ලිමේන්තුවේ අපි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා ඇවිල්ලා හැමදාම උදේ වරුවේ මොකද්ද කරන්නේ? ඒකට ඔබතුමාත් වගකීම ගන්න ඕන. ඒ වගකී චෝදනා මම ඔබතුමාටත් කරනවා. මොකද උදේ වරුව පුරාවටම අපි ජනතාවගේ ප්‍රශ්න කතා කරනවද නැත්නම් විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ ගහගත්ත අයගේ රණ්ඩු වෙච්ච මන්ත්‍රීලගේ ප්‍රශ්න ගැන කතා කරනවද? එතකොට මේකද මේ පාර්ලිමේන්තුවෙන් දෙන ආදර්ශය? එදා අපි දන්නවා පාර්ලිමේන්තුව මීට දශක 4ක 5කට පෙර මට වැඩිය හොඳින් ඔබතුමා තමයි දන්නේ මේ රටේ ඉන්න උගතුන් වැදගත්ුන් රාජ්‍ය නිලධාරීන් අමාත්‍යංශ ලේකම්ලා හවස්සරුවේ තමන්ගේ රාජකාරිය ඉවරනාට පස්සේ හරි කැමැත්තෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ යන්නේ ගැලරියට කෙලින්ම. ඒගොල්ලන්ට වෙන වැඩ නැති නිසා නෙමෙයි. ඒ පාර්ලිමේන්තුවේ ගැලරිය ගිහිල්ලා වාඩි වෙලා හිටපුවාම එච්චරක් දේවල් ඒ මහජන නියෝජිතයන්ගේ කතාවලින් ඉගෙන ගත්ත. ඔබතුමත් ඒක අනුගමනය කරා. මාත් ඒක අනුගමනය කරලා තියෙන එදා. අද ඒ තත්ත්වයට මොකද වෙලා තියෙන්නේ? දැන් මේ පාසල් දරුවෝ මේ පාර්ලිමේන්තුවට අද ඇයි ආවේ? ඒගොල්ලන්ට පාසලේදී හුඟක් ජාති ඉගෙන ගන්න තියෙද්දි ඇයි ආවේ මේ පාර්ලිමේන්තුවට? අද මේ දරුවන්ගේ ගුරුතුමන්ලා ඒගොල්ලා විශ්වාස කරනවා පාර්ලිමේන්තුවට මේ දරුවෝ එක්කගෙන ආපුවාම ඒ දරුවන්ගේ හැදියාවට ආදර්ශයට ගන්න පුළුවන් හැසිරීම් රටාවක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තුලින් දකින්න පුළුවන් කියලා. ඒක මේගොල්ලෝ විශ්වාස කරනවා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව කතා කරන්නේ රටට වැදගත් දරුවන්ට ඉගෙන ගන්න හැකි අන්තර්ගතයක් ඇති හරයාත්මක දේවල් කියලා. ඒ නිසා තමයි ඒ ආවේ. දැන් අද එහෙම බලාපොරොත්තුෙන් ආපු දරුවෝ මේක ඇතුලේ මොකද්ද දැක්කේ කියලා ඔබතුමා කියන්න ඔක කරුණා කරලා.
අද ඒ බලාපොරොත්තුෙන් ආපු දරුව මේක ඇතුලේ මොනවද දැක්කේ? ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ විනය කියන එක නැත්තම් මේ කුමන දෙයක් කරත් ඇති වැඩක් නැහැ. මේ 225ම තම තමන් විසින් උඩ බලාගෙන කෙල ගසා ගැනීමක් මේ සිද්ධ කරන්නේ. මේ රටේ ජනතාවට පාර්ලිමේන්තු ක්‍රමය එපා කරවන ක්‍රමයක් මේ ගෙනියන්නේ. ඒක නිසා මේ පාර්ලිමේන්තුවේ ආයු කාලයටත් මේක බලපාවි. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලියලා තිබුණට රැකෙන දෙයක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මහජනතාවගේ විශ්වාසය මත රැඳෙන එකක්. එතකොට ඒ විශ්වාසය විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු විතරක් නෙවෙයි අධිකරණය පවා ජනතාව පිළිගන්නේ ගරු කරන්නේ අධිකරණයට ජනතාවගේ විශ්වාසයක් තියෙන නිසා. ඒතර මේ පාර්ලිමේන්තු ක්‍රමයේ රඳා පවතින්නේ අපිට මේ පාර්ලිමේන්තුවේ ජනතාවට විශ්වාසයක් තියෙන නිසා. ඒ නිසා කරු කතානායකතුමනි මේ දුරකථන භාවිතය ඒ වගේ මේ පාර්ලිමේන්තුවේ ඇතුළ රැඳී සිටමින් නොයෙකුත් වෙනත් තමන්ගේ වගකීමේ කටයුතු වලට අමතරව කරන දේවල් අවශ්‍ය නම් සංශෝධනය කරලා ස්ථාවර නියෝග ඒක නිවැරදි කරගන්න පොඩ්ඩක් ඉන්නවා මගේ කිව වෙනකම් ගරු කතානායකතුමනි මේ බෑ විනය රකින්න විනය රකින්න දෙකෙනෙක් ඉවර වෙනකන් ඉන්න එතුමා කතා කරලා ඉවර වෙනකන් පොයින්ට් ඔෆ් ඕඩර් දෙකක් බෑනේ එකතරේ මේක දෙන්න ගරු කතානායකතුමනි පොයින්ට් ඔෆ් ඕඩර් දෙකක් දෙන්නෙකුට එකතරේ කතා කරන්න බෑනේ ඒක නිසා ඒ විනයත් මෙතන තියෙන්න ඕන ඒ නිසා මම ඔබතුමාට ආරාධනා කරනවා මේ ස්ථාවර නියෝග සංශෝධනය කරලා හරි පියවර ගන්න කරුණාකරලා අද ඉඳලා පැහැදිලිවම ස්ථාවර නියෝග සංශෝධනය කළ යුතුව තියෙනවා ඔව් මොකද ක්‍රියාල මන්තුමා එතුමා මේ දුරකථන ගැන කතා කිව්වා ස්ථාවර නියෝග වල නවීන තාක්ෂණය බැහැර කළා නැහැ අනිත් එක එතුමා කිව්වා දුරකථන සම්බන්ධයෙන් අපේ මේසෙ උඩ කම්පියුටරයක් තියෙනවා හරි අපි මේ කියවන්නේ බෑ හරි බොහොම ස්තුතියි හරි බොහොම ස්තුතියි හර්ෂා